මත නිකම් බබා පාට් එක දාන්න එපා හැමදාම කරනවා වගේ. අද අද මම දව බබා පාට් එක මදන්නේ ප්‍රශ්නේ විසඳන්න. එතුමි ඔයා වගේ ප්‍රශ්න හදාගන්න නෙවෙයි. දැන් දර මමද ප්‍රශ්න හදන්නේ? මං තමයි දැන් ඒක ඔක්කොටම වැරදි නේ. නෑ නෑ. ඔයා වැරදි නෑ. ඔයා වැරදි නෑ. මමයි වැරදි. මොමනේ කොහොමද හැම දෙයකටම වැරදි? ඔව්. ඔයා තමයි. සුදු මංගෙන්ද අහන්නක සුදු නෑ මට ඔය සිම දෙයක් අහන්න ඕනේ නෑ. ඇයි මම වට ඇහුම් කන් දෙන්නේ? මගේ අවුරුදු ගානක් තිස්සේ මම වට ඇහුම් කන් දුන්නේ නෑ. මේ අවුරුදු 6ටම ඔයා මට කීප වරක් ඇහුම් කන් දුන්නේ. එහෙම වුණා නම් මේ ප්‍රශ්න මුකුත් අද වෙන්නේ නැහැ. හරි හරි. හැමදේම ඉස්සරහට විසඳගන්න පුළුවන්. මේක මේ අපි දෙන්නට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. තව ටික කාලයක් ගිහලා අපිට මේක විසඳගන්න පුළුවන්. මේක මේ ඔයාටයි මටයි තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ කපල් වලට කොච්චර ප්‍රශ්න ඇතිද? මම නේද හැමෝටම එහෙමයි නේ. ඒත් මං අම්මටයි තාත්තට ඒකද කියලා කියන්නේ. ගන්නති ප්‍රශ්නේ මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ හැමෝටම තියෙන ප්‍රශ්න. මේ දවස්වල කාටවත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දවස්වල ඕ කල්නි තෝ ජොබ් එක කරා. නෑ. ඔයා ජොබ් එකක් කරන්නේ නැත්තේ ඔයා ආත්මార్థකාමී මිනිහෙක් හින්දා. මම ආත්මార్థකාමී. ඔව්. මං හැමදාම හදිවා කියන්නේ ස්ක්‍රිප්ට් එකක් ලිව්වා. ඒක ප්‍රොඩියුසර් කෙනෙක්ට දුන්නා. වැඩේ හරියයි කියලා. දැන් මං අවුරුදු ගාණක් ඒක අහනවා චාප්. අර මොකද්ද ඔය ෂෝට් ෆිල්ම් එකක් කර. ඒකට සම්මානයක් අමුණා. ඒක පෙන්ලවත් අපේ ගෙදර මිනිස්සුන්ට විශ්වාසය ඇති කරන්න කිව්වා. කොහෙන්වත් කරාද නැහැ. ඒක දන්නවනේ ඒක අම්මලාට පෙන්නුත් එයාලා මං ගැන හිතන්නේ වෙන විදියකට කියලා. දැන් කියලා තිති වෙනසක් නැහැ. කොහොමත් ඔයා ගැන හොඳ විදියට හිතන්නේ නැහැ. බොරුකාරයෙක් කියලා හිතන්නේ ඔයා. අපි ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. අපි එකට ඉන්න ඕනේ කියලා. ඔයාට කියන්නේ වාගේ හීනේ අතරලා මාව බඳින්න කියනවා නෙවෙයි. ඔයාට හොඳ ජොබ් එකක් හොයාගන්න කියලා කියනවා. කොහොමත් රස්සාවක් නැති මිනිස්සෙට තමන්ගේ දුව දෙන්න කවුරුත් අම්මලා තාත්තලා කැමති නෑ. එතකොට ඔයා එයාලගේ පැත්තද? මොකද මේ කාගේවත් පැති අරන් නෑ. ඔයයි මේ පැත්තකට වෙන්න හදන්නේ. ඔය දන්නවනේ මං ගැන. මම ඉස්සර ඉඳන් කැමති ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. මම ආසයි ෆිල්ම් හෝල් එක මගේ නම ස්ක්‍රීන් එකේ ලොකුවට වැටෙනවා. අත් ඉස්සර කොච්චර සතුටු වුණාද මම ඕවා කියනකොට. ඔව් මං සතුටු වුණා තමයි. මේ දැන් එහෙම නැහැ.
කිසි තේරුවන් නැති දේවල් පස්සේ දුව දුව තමන්ගේ ජීවිතයේ දේවල් නැති කරගන්න හදද්දි කොහොමද මං සතුටු වෙන්නේ ජාප? දැන් මොකද්ද ඔයාලා ඉදට දෙන හදිසියෝ? ජාප ඔයා දැන් මාව අවුරුදු ගානක් තිස්සේ ආශ්‍රය කරනවා. යාප ඉදතර යනවා එනවා. මේ මිනිස්සු පරණ විදිහට ඉතන මිනිස්සු. මට බෑ එහෙම පරණ විදිහට ඉතන මිනිස්සු මේ හිත වෙනස් කරන්නේ. මෙච්චර කල් මමයි පැහැදිලි කරලා ඔයාට කතා කරන එක නතර කරලා තියෙන අපේ ගෙදර හැමදේමත් ඉවස ගන්න ඕන මම. එතකොට මම්මුකුත් ඉවස ගත්තේ නැද්ද? අම්මුත් කැප කරෙත් නැද්ද? මං හැම වෙලේම අදිස්ථාන කරගත්තේ මම්මගේ හීනට යන්නේ විතරමද? ආ මම මේ අන්තිම පාරට අහන්නේ ජාපෝ. ඔයාට පුළුවන් ද ෆිල්ම් පස්සේ පොඩ්ඩක් දුවන එක නතර කරලා ටික කාලයකට හරි ජොබ් එකක් හොයාගෙන අපේ ගෙදරව බැලන්ස් කරන්න? ඇයි? ඇයි මම බැලන්ස් කරන්නේ? නෑ 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 වෙන මුකුත් කියන්න එපා. පිරිමියෙක් වගේ උත්තර දෙන්නකෝ. පුළුවන් ද බැරිද? ටිකක් කල් දෙන්න. මම මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්නම්. ඊට පස්සේ ඔයාලා කිතර ඇවිල්ලා මං අහන්න. ප්ලීස්. මගේ අලුත් ස්ක්‍රිප්ට් එක. ප්‍රොඩියුසර් ඩේට් එකක් තියපු ගමන්ම ඕකේ වෙනවා. මොනේ මට මේක මිස් කරගන්න බෑ. අනික මේ වැඩසේ මං කොහොම ජොබ් එකක් කරන්නේ? ඒවට තේරුම් ගන්න බෑ. ඒකනේ උත්තරේ. මම දන්නවනේ ඉතින් ඕක තමයි. මං ආවේ එන්න කිව්ව නිසා. මේ ප්‍රශ්නේ කතා කරලා විසඳුමක් කරගන්න ඕනේ ඉන්න. දැන් එන ඒකනේ විසඳුම. බැරි අපි දෙන්නට එකට මේ ගමන යන්න. ඔයා යන්න පාරේ කෙලවරක් නැහැ. ඒ කියන්නේ මේ හැමදේම අදින් ඉවරද? මේක ඉවරනේ මේ අද මේ දැන් නෙවෙයි. අපි කොහොමද කතා කරන්න තිබ්බේ මේක අවසානයක් නැත්තම් මේ දේන්ට තමයි එන්නේ කියලා නේ. ඔයාගෙන් තව එක අවස්ථාවක් කිල්ලුත් ඔයා මට දෙනවද? අවස්ථා එකක් නෙවෙයි ඔයාට 100ක් වුණා තරම් දෙන්න පුළුවන්. ඒත් මට ශාප හැම තිස්සෙම එකම එකම දේ කියලා කරලා මට හරි අමාරුයි. මට බෑ හැමදාම රණ්ඩු වෙවි ඉන්න.
ගෙන යනවා. එනම් මේකනවාගේ අන්තිම තීරණය. දැනුණු ප්‍රේමය මගෙන්